Good morning, everyone, and welcome to Madhu Talks. Anti aging kena wacana dan godak hamathanama katha wenawa. Godak nishpadana walath liyala thiyena. Namuth me wacana nitharama katha unata kawuruth wediye prashna karanne neha mokakda me anti aging kiyanne hariyatama. E wageema skin care nishpadaneka box ekhe anti aging kiyala liyala thibba pamanin eya niyamakara anti aging product ekak kiyala hithanna puluwanda kiyala. එනිසා අද මම හිතුවා ඔයගලන්ට ඒකන ටිකක් පැහැදිලි කරලා දෙන්න. තාමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් මදු ටොක්ස් channel එකට please subscribe කරන්න. ඒ වගේම මගේ Facebook and Instagram links උත් පළල description box එකේ ඇති. ඉතින් ඒ හරහාත් මදු ටොක්ස් channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි පටන් ගමු. ඇත්තටම නිෂ්පාදනයක anti-aging කියලා ලියලා තිබ්බ පමණින් එය ඇත්තටම anti-aging වලට ගැළපෙන නිෂ්පාදනයක් කියලා කියන්න අමාරුයි. 100%ක්ම වයසට යාම ස්වභාවික දෙයක්. වයසට යාම නැති කරන්නවත් වයසට යාමේ ලක්ෂණ නැති කරන්නවත් 100%ක් ඔය කිසිම නිෂ්පාදනයකට කරන්න බෑ. ඉතා ධනවත් හොලිවුඩ් නිලියන් දිහා බලන්න ඒ හැමෝගෙම ඇත්ත වයස ඕන හැටියට කියන්න පුළුවන්. ඉතින් ඇන්ටි ඒජින් නිෂ්පාදනවලට ඉතාලක වෙනසක් කරන්න බැරි බව අපිට එකෙන්ම හිතා ගන්න පුළුවන්. නමුත් නියම ඇන්ටි ඒජින් නිෂ්පාදනයකට කළ හැකි දේවල් තමයි හැම වයසට යාමේ ලක්ෂණ හැකි තරම් අවම කිරීමත් ඒ වගේම වයසට වඩා වයස පෙනුමක් ගෙන දෙන රැලි වැටීම් වැනි දේ තරුණ වයසේදීම එන එක හැකි තරම් වළක්වන්නත්. ඔන්න ප්‍රධාන කාර්ය දෙක තමයි නියම ඇන්ටි ඒජින් නිෂ්පාදනයකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලෝ ඇන්ටි ඒජින් නිෂ්පාදනයක් තෝරගන්නකොට තෝරගatiyaත් මොනවාද කියලා මම ඉතාම කෙටියෙන් කියන්නම්. පළවෙනික තමයි SPF. ඉර රශ්මියට ඉර එළියට මහදවල් වැඩි වෙලාවක් හැම නිරාවරණය වෙලා තියෙනවා නම් SPF එකකින් හැමට ඉන් වෙන හානිය අවම කරගන්න උදව්වක් ලැබෙනවා. ඉර එළිය උදේ කාලයේ විශේෂයෙන්ම හැමට ගොඩක් හොඳයි. නමුත් ප්‍රශ්න තියෙන්නේ මහදවල් ඉර එළියේ අවුවේ ඔබට දිග වෙලාවක් ඉන්න වෙනවා නම් ඒක හැම ඉක්මනින්ම වයසට යාමේ ලක්ෂණ මතු කරන්න පෙන්눔 කරන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් සැර බෙහෙත් වර්ග පාවිච්චි කරලා හැම සෙන්සිටිව් වෙලා නම් උත් උදේ වෙලාවේ නැතුව දවල් වෙලාවේ ගොඩක් වෙලා ඔයගලන්ට ඉර එළියේ ඉන්න වෙනවා නම් ඒක හැමතෙ සැර වැඩි වෙන්න පුළුවන්. ඉතින් SPF එකක් කියන්නේ වයසට යාමේ ලක්ෂණ අවම කරගන්න උදව් වෙන දෙයක්. නමුත් තමාගේ හැමතෙ පැච් ටෙස්ට් කරලා තමන්ගේ හැමතෙ ගැළපෙන නිෂ්පාදනයක් පමණක් තෝරගෙන පාවිච්චි කරන්න. දෙවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක තමයි විටමින් A. විටමින් A අඩංගු ආහාරත් හැමතෙ ගොඩක් හොඳයි කියලා පොඩි කාලේ ඉඳන් අපි ඉගෙනගෙන තියෙනවානේ. ඇමරිකාව වගේ රටවල් වල ඇන්ටි ඒජින් කියන වචනේ පාවිච්චි කරන දෙන්නේ විටමින් A අඩංගු නිෂ්පාදන සහ SPF වලට විතරයි සාමාන්‍ය. විටමින් A වලින් හැම වයසට යාමේ ලක්ෂණ අඩු කරගන්න හොඳ උදව්වක් ලැබෙනවා වගේම ඉරාවෙන් වුණ ඩැමේජස් අවම කරගන්නත් ඒ වගේම කලජන් නිෂ්පාදනයටත් ලොකු උදව්වක් ලැබෙනවා. මතක තියාගන්න විටමින් A වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ අතරින් තමන්ගේ හමට ගැළපෙන විටමින් A නිෂ්පාදනයක් විටමින් A වර්ගයක් තෝරගෙන පාවිච්චි කරන්න උනන්දු වෙන්න. තුන්වෙනි එක තමයි සමහර ඇසිඩ් වර්ග තියෙනවා. හැබැයි හරි විදිහට ඒ ඇසිඩ් වර්ග වලට ගැළපෙන හම් වලට පමණක් ඉතා හොඳ ප්‍රතිඵල දෙන. හරි විදිහට හදන ලද AHAs වගේ ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ්ස් වගේ ඒවයින් කොලජන් නිෂ්පාදනයට උදව්වක් ලැබෙනවා කියලාත් කියනවා. නමුත් මම කලිනුත් මගේ වැඩසටහන්වල කියලා තියෙනවා ග්ලයිකෝලික් ඇසිඩ්, ලැක්ටික් ඇසිඩ් වගේ වනම් මම ලංකාවේ වගේ රටක දකුණු ආසියාතික හමක් තියෙන අයට රෙකමෙන්ඩ් කරන්නේ නැහැ පෞද්ගලිකවම කියලා. මේක මගේ පෞද්ගලික මතය. මම දකින විදිහට සල්සිලික් ඇසිඩ් යම් තරමකට ගැලපෙනවා කොම්බිනේෂන් සහ තෙල් ගතිය ඇති සමකට. මේ දෙත් මම සඳහන් කරේ ඔයගොල්ලෝ මේ ගැන මගෙන් ප්‍රශ්න කරයි කියලා. ඉතාමත් පරිස්සමින් අවම වශයෙන් හරියට දැනගෙන පාවිච්චි කරන්න ඇසිඩ් වර්ග පාවිච්චි කරනවා නම් හැබැයි ලේට් 30s වගේ ඉඳලා ඉහළ වයස්වල අයට ඊට වැඩිය අඩු වයස්වල අයටත් මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ඊළඟ ඉන්ග්‍රීඩියන්ස් තමයි විටමින් C සහ E. විටමින් C සහ E කියන්නේ හැමතිස්සෙම ඉතාමත් හොඳ ප්‍රතිඵල ගෙන දෙන ඉන්ග්‍රීඩියන්ස් දෙකක්. විශේෂයෙන්ම වයස අතින් ඉහළ සමකට මේ දෙකම හොඳ ඇන්ටිඔක්සිඩන්ට්ස් දෙකක්. ඒ නිසා හැම වයසට යාමේ ලක්ෂණ අවම කරගන්න උදව් වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එකක් කියලා කියන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ හොඳින්ම දන්න නයසිනමයිඩ්. නයසිනමයිඩ් කියන නමින් හැඳින්වුවත් මේ ඇත්තටම විටමින් B.
हमें स्वाभाविक तेतमने रंधा पावत गानत हों इनग्रीडियंट एक केला तमाय कियाने नाइसिनेमाइड मम दी ऑर्डिनरी नाइसिनेमाइड गेन कथा करपु मैंने मे वीडियो के मे गेन दीर्घ वशन पहदली करा बले नतम बलान ओगलांट हों दनुमा के हमें आरक्षित परले आरक्षा करानत मे नाइसिनेमाइड उदाउ एना इथिन उन ओवा तमाय नियम एंटी एजिंग निष्पादन सह एंटी एजिंग निष्पादन वाल अडांगु इनग्रीडियंट्स इतने मम हितर मे वीडियो को वेदगा नमूत वेदगात्म देता मम विटमीन सी एतकोट एसपीएफ नाइसिनामाइड सह एसिड वर्ग गेन वेन वेन करपू वेडसटहन बललाइन इव मम कियन एकट गान होंद नैति निष्पादन वगेम इव गेलपेन्न खाटद कियन इतने हेमदेक वेल बलता उगल मेव पावचिकरण नोन एहना मे वीडियो हेमती उन्ना लाइक करान इवागेम मेक शेयर करान यालू फैमिली सह मे वीडियो के प्रयोजन गणपला नानी तायातर इवागेम कमेंट करान पाले उगलांगे प्रश्न सह अदहास इवाकोम मम उत्तर दुना कियवनो एव कियवल मम इदिरी वाटे सटहन है कि विधियट इवर उत्तर देनो एहनाम आयत मे वाक्यम वेदगात वीडियो हेकिन हम वनकान आई विश यू अ प्लेसेंट डे एंड आई विल सी यू सून बाय।